මේ අවුරුද්දේ තහලා තිබ්බා අක්මාවේ කෝටරාබ ගැන. ඒවා හරි ලේසි. ඒවා ඒ ලෙවල් එකෙන් දඟලැව්වොත් කවුරු හරි ළමයි විභාග ලේසි. ඊට වැඩි උඩ පැන්නොත් බෑ. හොඳ විභාගයට වැදගත් වෙන්නේ මොකද්ද? හොඳ අවබෝධයක් සහ හොඳ මතකයක්. හොඳ අවබෝධයක් හොඳ මතකයක්. අවබෝධය වැඩි කරගන්න මතකය වැඩි කරන්න පුළුවන් තමන්ට තනියම පේපර්ස් කරන්න. ලියලා ලියලා ලිඛිත කරන පේපර් එකක් ලිඛිතව තියාගන්න පැහැදිලිව ලියලා බලලා ෆයිල් වලට දාගෙන තියාගන්න. ඒතර ඒ ඒ කිසියම් ප්‍රශ්නයකින් තව ප්‍රශ්නයක් හදපුවාම ඒක පුළුවන් වෙන්න ඕන. ඈ දැන් දැක්කද විටමින් C තුවාල සුවීම් ප්‍රමාදය කියලා කලින් MCQ එකක් අහනවා. ඒතර අපි උත්තර ගන්නවා විටමින් C. ඊළඟ අවුරුද්ද අහනවා කොලජන් සෑදීම දුර්වල වීම. ආයෙත් ඒකමයි. ඈ ඕගලන්ට මතකද මිනිසාගේ ඇස ගැන මම උගල්ලා නැහැ. ගිය අවුරුද්දේ හව ආලෝක කිරණ යන හැටි. මේ සැරේ මොකක්ද හැවුවේ? මේ සැරේ හැවුවා දෘෂ්ටි විතානේ පිහිටන හැටි. ඉතින් ආලෝක කිරණ යන පිළිවෙලටනේ පිහිටන්නේ. ලියන්න බැරි වුණා. නෑ ද්විතීක සෛල බිත්තියේ තියෙන්නේ කොහෙද හැවුවා? හොඳ පින්තූරයක් නැති මිනිහට ලියන්න බෑ. ඒව ඒ ඒ කවදාත් විභාග වලට බයින්න එපා. ෆිසික්ස් වලට බයින්නත් එපා. මොකද්ද? ඕන කෙනෙක්ගෙන් අහන්න ඒගොල්ල කියන්නේ මේලා ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලෝ නටනවා වැඩි. ඕගොල්ලන්ට තියෙන්නේ ගිවල් වලට වෙලා දීලා තියෙන දේ පාඩම් කරගෙන කාගෙන් හරි හොඳට ඉගෙන ගන්න. හොඳ පින්තූරයක් හදාගන්න. ඒ හදාගත්ත පින්තූරෙත් එක්ක gederedi එක වැඩි දියුණු කරගන්න. මහාචාර්යවරුගේ පින්තූරේ ඔයගලන්ගෙන් ප්‍රශ්න කරනවා එක එක විදිහට. ඒ ප්‍රශ්න කරන තේ මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? ඒවට උත්තර දෙන්න. ගිය අවුරුද්දේ පේපර් එකේ මහාචාර්යවර ඇහැගෙන කොහොමද ප්‍රශ්න කරේ? එහෙම බලන්න. එහෙම නැතුව නිකම් මේ බොරුවට ඊට වඩා ලොකු පොරවල්ල කියලා හිතාගෙන නටවුවොත් ඔයගලන්ට තියෙන පොඩි රිසල්ට් එකක්වත් ගන්න බැරි වෙනවා. හරි. කයි උතන ඇත්ත කතන්දරේ. හින්දා රිවිෂන් ළමයින්ට මම කියන්නේ මොකද්ද? මං කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න කියලා. රිවිෂන් ළමයින්ට මං කියන්නේම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න. ඒක ලොකු අර්ථයක් තියෙන කතාවක්. ඒතර අහනවා අපි ඉගෙන ගන්න ඇයි ගුරුවරු නෙමෙයිද නෑනේ සමහරු එම නෑ. රටේ තියෙන ඔක්කොම කරපම් කරපම් කියලා කියන්නේ ගුරුවරෙක් නෙමෙයි. මම කරන්න බෑනේ. ඈ වහල්ලු වගේ එහෙම කරන්නේ කොහොමද? ගිය අවුරුදු වල බණ ළමයි කෙමිස්ට්‍රි එම මට මතකයි දවස් දෙකක් ක්ලාස් ගියා. පේපර්ස් ලිව්වා. දැන් කියනවා 18යි 17යි මේ සැරේ කිමසි ලේසි. ළමයි 40 ගණන් පන්න පුළුවමයි කොච්චර ඉන්නවද? බයෝ 35ක් ගාපු ළමයිත් ඉන්නවා. කිමසි 44ක් ගහලා. වැඩ කරලා. ඒක කිමසි පේපර් එක කොච්චර හොඳ වෙලත් හරි බොහෝ ළමයි කරගෙන තිබිලත් සමහරුන්ට බැරි වුණේ ඇයි? ඇයි ඔළුව උඩ තියෙන බර වැඩි ඉන්නේ බුදු අම්මෝ. රටේ තියෙන සියලුම රසායන විද්‍යාව පොත්පත් ඔළුව උඩ. ඉතින් අපිට හදන්න බෑ.